අඳුරෙන් සිටින ජීවිතයකට එළියක් වුණු හතාවක් අවසානයේ කුමක් වීදෝ කියන එක සොයාගෙන තමයි අද දිනේ අපි යන්නේ. අපි බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලාද. හරිම ලස්සන දර්ශනයක් කියලා අපිට පේන්නේ ඇති. කුරුදු යායක් මැදින් දිවෙන නිවසක් සොයාගෙන තමයි අපි යන්නේ. වාහනේ පැත්තකින් දාලා ගමනේ යනවා. මේක තමයි ඇත්තටම සසර ගමන කියලා කියන්නේ. අතට දෙන්නේ. අම්මා. හා. ඔහොම ඉන්නම ඔහොම. එහේ වහගෙන. හරි අම්මා. ඔහොම ඉන්න අපි ටිකන් ආවේ බලලා යන්න. හරි. ඊයේද කරේ අම්මා? ඊයේ හවසේ කහමාරය තුල් පොන්නකොට. ඒ කහමාරයි. හයයි ඔක්කොම වැඩ කරලා එළියට එනකොට. හයයි. මේ දුවලා ගෙදර දින්නේ? ඔව් දුවලා ගෙදර ඉන්නේ. හා හා හා. මහා දුෂ්කරතනක් මෙහෙනේ. මේ දුව දුවෙක්ද මේ ලොකු දුවද? ඔව් ලොකු දුවයි. මං කිව්වේ ඥාති කෙනෙක් කණ ඉන්නවා කියලා. ආ එහෙමද? ඒ දුව තමයි. මෙයා ඔපරේෂන් කරනවා කිව්වෝ මෙහාට ආවේ. ආවේ. හා හා. ඉන්නේ අරකනේ. ඔව්. එයා ඉන්නේ මෙහේ. ඔව්. නෑ නෑ වඳින්න ඕනේ නෑ. ඔහොම ඉඳින්දි අමාරු වෙන්නේ අම්මා එපා ඒක. හොඳේ. හොඳේ මන් දන්නේ නෑ මට මේ කරපිනට හාමුදුරුවෝ අපේ හාමුදුරුවන්ට මේ පුදු බවත් එනවා. ඔබතුමා ඇතුළු මට මේ සත්කාරය කර සියලු දෙනාටම නිවන් දකින්න කියලා මම පින් දෙනවා. ඒ වගේම දූ දරුවන් සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබිලා අවසානයේ ඉදුක් නිරෝගී සුවය ලැබෙන්නේ කියලා මම කියනවා. මට දැන් කතා කරගන්න අමාරුයි. මට හයියෙන් කතා කරන්නත් එපා. හරි අම්මා හරි. මොකවත් කරන්න එපා. අපි නිකන් ආවේ බලලා යන්න. හොඳයි. ඔහොම ඉන්න අම්මා. කතා කරන්න එපා. හරි අම්මා හරි හරි ඔහොම ඒ බෙන්තෙන් ගන්නත් දෙයි. හා හා ඔහොම ඉන්නම් එන. හා ඔහොම නවාතිය කොයිද වෙලාවල් දෙක ක්ලියර් ද තියෙන දෙකට සතයි පහක්. හා 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 මේ වෙලාවල් දෙක. හා 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 එතකොට මොනවද අම්මා මේ අම්මා කතා කරන්නේ මොනවද මේ අඩුපාඩු තව තියෙනවා මේ ඔහෙ එනකො. හා රිපෝට් එක තියෙනනේ. හරි. දොස්තර මහත්තයා මේ ඇක්සිඩන්ට් වෙලා. ඒ කියන්නේ ගිය සතියේ ඇක්සිඩන්ට් වෙලා. එහෙම තමයි කිව්වේ. කිව්වේ? හැමෝටම ලොකු පුණ්‍ය කර්මයක් මේක. හැමෝටම පිණිද්ද වෙනවා. ඔය කොහෙද වැඩ කරන්නේ? වැඩ නැහැ. කොහෙද ඉන්නේ දැන්? අම්මලා හම්බ කෙනෙක්. ඥාති කෙනෙක් ආවා. ආච්චි ගාව ඉන්නේ. ආච්චි කියන්නේ මාම ගාව ඉන්නේ. හා හා. කවද්ද ආවේ? ඊයේද? නැහැ. දැන් එන්න දවස් තුනක් විතර එන්න. ඇවිල්ලා. හා හා. විවාහ වෙලාද? නැහැ. මේ කටයුත්ත වෙනුවෙන් විශේෂම කැනඩාවේ ඉන්න අපේ ශාන්ති මුදලිගේ නෝණ නිරන්තරයෙන් ටීවී දකුණත් එක්ක සම්බන්ධ එතුමාගේ එතුමියගේ ස්වාමි පුරුෂයා සුනිල් මුදලිගේ මහත්මයාගේ අවුරුදු 3 පිරීම නිමිති කරගෙනත් අපිට උදව්වක් කරන්න කියලා කිව්වා ඇත්තටම අම්මට. ඉතින් ඇත්තටම අද වෙනකොට
අපිට හැකි වුණා අම්මගේ කාචේ දමා ගැනීම කටයුත්ත සිදු කරන්න. අපි බලමු ඉදිරියට මොනවද වෙන්නේ කියලා බලලා ඒ අවශ්‍ය දේවල් ටිකත් අපි සම්පූර්ණ කරන්න බලමු. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.